ටයිටැනික් ඉතිහාසය යලි සිහි කරමින් ඒ සොයා ගිය ටයිටන්ට සිදු වූ ඛේදාන්තය මෙවන විට මුළු ලෝකයේම කතාබහට ලක් වී තිබෙනවා. දිනෙන් දින ටයිටන් ගැන අලුත් පුවත් මැවෙන අතරේ පසුගිය දවසක ටයිටන් අනුතරින් ජීවිතක්ෂයට පත් වූ 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික හමීෂ් හාඩින් ලංකාවේ සිදු කළ සංචාරයක් ගැන මතකයන් රැසක් අවදි වුණා. බිලියනපති ව්‍යාපාරිකයෙකු වන ඔහු දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම ගවේෂකයෙකු වෙනවා. හමීෂ් හාඩින් ගැන අලුත්ම කතාවක් අපට වාර්තා වෙන්නේ ලංකාවේ මහනුවර පදිංචි හමීෂ්ගේ හිතවතියකගෙන්. ඇය නමින් රංගිතා හේරත්. ඇයට හමීෂ් හමුවන්නේ 2002 වසරේ ඇය කළ රැකියාවත් සමගයි. ඇය හමීෂ්ගේ වෘත්තීය සගේ. ඇය පවසන ආකාරයට හමීෂ් යනු බෞද්ධාගමට බොහෝමයක් ලැදියාවක් දක්වන පුද්ගලයෙක් මෙන්ම ඔහු බෞද්ධ දර්ශනය පිළිබඳ මනා හැදෑරීමක් කළ පුද්ගලයෙක් බවයි. මම කලින් මේ බුද්ධ ධර්මයේ තියෙන සයන්ස් පැත්තත් ඔහු කතා කරා. එතනදී තමයි අපි අතර හිතවත්කම් ඇති වුණේ. 2004 වසරේදී හමීෂ් තම නව ව්‍යාපාරයේ පටන් ගන්නා වේලාවේ රංගීතා හමීෂ්ට පිරිත් නූලක්ද ලබා දී තිබෙන බවයි ඇය සිහිපත් කරන්නේ. මෙහිදී ඔහු බොහොම සතුටටපත් වූ බව ඇය පවසනවා. ටයිටන් සංචාරයෙන් පසු හමීෂ් ලංකාවේ සංචාරයක් කිරීමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි බව ඇය පවසනවා. එහිදී හමීෂ් ශ්‍රීපාදයේ වගේම ආරුගම්බේ බලා යන්න බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා. එන අපෝ කැමැත්තක් තිබුණා විශේෂයෙන්ම මේ අවුරුදු තුල මමත් ලංකාවේ ඉන්න නිසා ඔහුට යන්න ඕන පිළිබඳ ශ්‍රීපාදයේ බලන්න ඒත් එක්කම ආරුගම්බේ යන්නත් ඔහු යන්න කියලා තිබුණේ මේ මේ විෂන් එක ඉවරුනහම. නමුත් අවාසනාවන්ත ලෙස හමීෂ් මිය යෑම ගැන රංගිතා මතකයන් අවදි කරන්නේ දැඩි කම්පාවෙන්. ආට මට පිළිලු කරනවා ඔබ ඉංග්‍රීසි කතා කරන්නේ අපේ රටේ දුන්නේ කියලා. මම එතකොට හොඩ hina වෙලා කියනවා ඔබ වෙලා අපිට ඉංග්‍රීසි දුන්නේ නැත්නම් අද මට මේ පුටුවේ ඉන්නත් බෑ මොකද වැඩ කරන්නේ ඉංග්‍රීසියෙන්ද කියලා. ඉතින් ඔය වගේ අපි සමහර වෙලාවට පිළිලු කරනවා අපි ටීම් වර්ක් වලදී ආවෝ පීටින් එකකට එන්න. මේ මිෂන් එක ගැන මට කිව්වා. නමුත් ඔය හැමතිස්සේම ත්‍රාසජනක පවසන ආකාරයට හමීෂ් සිය විශ්‍රාමික කාලයේ ශ්‍රී ලංකාවේ පදිංචියට එන්න බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා. සමහර විට රිටයර් වෙනකොට වගේ ඉන්න අවස්ථාවක් තිබුණා කියලා මට වෙලාවට හිතෙනවා. හමීෂ් හැම වෙලාවෙම කිසිම අහංකාර බවක් නොමැතිව ඔහු සතු දැනුම අන් අයට ලබා දුන් බව ඇය පවසනවා. එමෙන්ම 2014දී හමීෂ්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී නැති වූ මුදල් පසුම්බිය සොයා දීම ගැන ශ්‍රී ලාංකිකයන් කෙරෙහි මහත් පැහැදීමකින් ඔහු ඉඳලා තියෙනවා. හමීෂ් ලංකාවට පැමිණ ආයෝජනයන් සිදු කිරීමටද බලාපොරොත්තුෙන් සිටි බව රංගීතා පවසනවා. කොහොම වෙතත් හමීෂ් දැන් මේ ලෝකය හැරගොස් අවසන්. නමුත් ඔහුගේ තිබූ ධෛර්ය සම්පන්න බව නම් කවදාවත් ලෝකෙන් නොමැකුණු ඇත.